සෙල්ලංගේ අදාමුද අපිත් එක්ක කැම්පස් එකේ ඉද්දී අපේ කාලෝ සෙට් එකත් එක්ක එකතු වෙලා දාපු සෙල්ලංගේ දර තමයි මේ. ඉතින් ඔයාලවත් පිළිගන්නවා පුංචි අපේ සෙල්ලංගේ දරට. ඉතින් සෙල්ලංගේ දර අපි සෙල්ලම් කරන්න යන්නේ සෙල්ලම් බත්තු යන්න. ආ නෑ නෑ අද හදන්නේ රාමෙන්. රාමෙන් කාලා තියෙනවද? කාලා නැත්නම් අනිවාර්යයෙන්ම try කරන්න. අද අපි හදන්නේ අපේ පුංචි සෙල්ලංගේ දර රසම රස රාමෙන් සිංහල ක්‍රමයට කන්නේ කොහොමද කියලා පෙන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න කොහොමද සිංහල ක්‍රමයට රාමෙන් කන්නේ කියලා බලන්න. එහෙනම් ඉස්සෙල්ලාම අටව ගත්ත පුංචි ලීපකට කැන්ඩිමෙන් ඉල්ලගත් පොඩි භාජනයක් තියලා ඒකට වතුර දාලා රාමෙන් ටික ඔක්කොම එකතු කරගෙන ඒක තැම්බෙනකන් කට්ටියට තියෙන ලිප වටේට එකතු වෙලා නටන්න. නටනකොට මේ රාමෙන් එක හොඳට තැම්බෙනවා. තැම්බුණාට පස්සේ පරිස්සමට ලිපෙන් බාගෙන මේකට අඩුම කුඩුම ටික ඔක්කොම පිළිවෙලට එකතු කරන්න ඕනේ. මේ පැකට් එකේ ගහලා තියෙන ඉන්ස්ට්‍රක්ෂන් හරියටම ෆලෝ කරලා මේ පැකට් වල තියෙන හැම දෙයක්ම හොඳට එකතු කරලා හොඳට කලවම් කරන්න ඕනේ. අපි කරා වගේ රවුමට කූරු ගාලා කූරු ගාලා කූරු ගාලා හොඳට එකතු කරගෙන ඉවර වෙලා දැන් තියෙන්නේ රස බලන ටයිම් එක. ගහක් උඩ පැලක් තියෙද්දී මොකටද අපි බිම ඉඳගෙන කන්නේ කියලා කට්ටියත් එක්ක කතා වෙලා පැලට නැග්ගා රාමෙන් එක කන්න. හරි. කෙසෙල් කොලයක් තියෙනවා. ඇත්තටම කෙසෙල් කොලේ ගත්තේ අපිට පිඟන් නැති නිසා. පිඟන් නැති නිසා නෙවෙයි සහෝදරනි, අපි ඇත්තටම කෙසෙල් කොලේ ගත්තේ කෙසෙල් කොලේ සිංහල ක්‍රමයට රාමෙන් කන්න. කෙසෙල් කොලේ බත් උතන වගේ අපි අද රාමෙන් කන්නේ කෙසෙල් කොලේ. බොහොම පරිස්සමෙන් හදාගත්ත රාමෙන් ටික චුට්ටක්වත් හැලෙන්නේ නැති විදිහට කෙසෙල් කොලේට දාගන්න ඕනේ. මතකනේ චුට්ටක්වත් හලන්න එපා, හැලුවොත් අපරාදේ. ඊට පස්සේ මේ විදිහට එකින් එක්කෙනා රාමෙන් චුට්ටු චුට්ට අරගෙන රස බලනවා. රස වුණත් රස නැති වුණත් කන්න වෙනවා, මොකද අපිම හදපු රාමෙන් එක. ඉතින් වාලත් අනිවාර්යෙන් සිංහල ක්‍රමයට රාමෙන් කාලා බලන්න. මතකැතුව එදාට පෙප්සි එකකුත් තියාගන්න. මේක පෙප්සි වලින් ස්පොන්සර් කරලා නෙමෙයි කියන්නේ, ඒ වුණාට පෙප්සි එකයි රාමෙන් කියන්නේ හොඳට මැච් වෙන දෙකක්. ඉතින් රාමෙන් කාලා ඒකේ රස ගැන කියන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාගේ රාමෙන් යාළුවෝ ටිකක් මේකට මෙන්ෂන් කරන්න. මෙතනින් පස්සේ අපි පොඩි ගමනක් ගියා. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ඒ කොහෙද ගියේ කියලා බලන්න. එහෙනම් ගිහින් එන්නම්. ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම බයි.